මේක වෙන්නේ දැන් මේ මැෂින් එක දාපු කොට කිව්වා. දැන් දියන බකලා දැන් මේ මැෂින් එක දාපුවාම වෙන්නේ මේක මේ මේ කාබන් නයිට්‍රජන් කියලා අනුපාතයක් තියෙන මේ ගහේ. උනේ මේ ගහක තියෙන. ඒකට මෙහි ලොකු ප්‍රමාණයක් කාබන් ප්‍රමාණයක් සංචිත කෑම අයින් වෙලා යනවා ගහෙන්. අයින් වුණාම ගහට දැනෙන සංචිත ආහාර නැහැ කියලා. හරි? සංචිත ආහාර නැහැ කියලා යාට දැනෙනවා. යා හදන තනිකොල ටිකක් තනිකොල තත්ත්වයක් හදනවා. අදලා කෑම දෙන්න යනවා. ඒක තමයි අපි වළක්වා ගන්න පුළුවන් අපිට ක්‍රම කීපයක් තියෙන නිසා මේක ස්වභාවික දෙයක් ලැබුවට පස්සේ කාබන් නයිට්‍රජන් අනුපාතය වෙනස්කෙද්දී තනිකොල හැදෙනවා. ඒකෙදි පළවෙනි එක තමයි මෙන්න මේ ටේබල් එක ෆිල් කරගන්න පුළුවන් නම් නැත්නම් මැෂින් එකෙන් අපිට කාලයක් යනවා. හරි? දෙවෙනි එක තමයි මෙහෙම නටු ඉතුරු වෙන්නේ. මෙහෙම අපි අතින් කඩනකොටනේ මේ නටු මෙහෙම මෙහෙම ඉතුරු වෙන්නේ මෙහෙම මේ හරිද මේ එක නට්ටක් කියලා කියන්නේ. දැන් හිතන්න මේ නට්ට. මේ නට්ට දැන් මෙතනට මෝරන්න එපේ. මේ නැරෙන්න එපේ. කරුණාව තමයි මෙතනින් දැල්ලා කරේ යට දැල්ලා හරි උඩට අදින්නේ. දැන් වැස්ස කාලේක නම් මොකද වෙන්නේ ওই නට්ට? නට්ට වේරෙන්න මාසෙකහමාරක් විතර යනවා. එතකොට මේ මාසෙකහමාර කියලා කියන්නේ දැල්ලක් එන්න මාසෙකහමාර පරක් වෙනවා. මාසෙකහමාරක් දැල්ලක් එන්න පරක් වෙනවා. මේ වගේ නැති ඉතින් හිතන්න එක නට්ටක් තිබ්බොත් රුපියල් 15000 20000ට ආදායමක් නැති වෙනවා. මැෂින් එක ගියොත් නැති ප්‍රශ්නයක් එන්නේ නැහැ. නැති ප්‍රශ්නයක් එන්නේ නැහැ. එතකොට නැටි ඉතුරු වෙන්නේ නැහැ. අනිත් එක තමයි මේ ප්ලකින් පොයින්ට්ස් ගොඩාක් හැදෙනවා. ඒක ගහ ගහරි කියලා යා වෙනවා. යා වෙනවා ටේබල් එකේ යා වෙලා මේ පොයින්ට්ස් ගොඩාක් එනවනේ. දැන් අපි කඩන්නේ දලු. දැන් මේකේ දලු කීයද කඩන්නේ? දැන් මේක ගත්තොත් මේකේ දලු 4ක් 5ක් 6ක් කඩයි. හරි? හැබැයි අර මැෂින් එක දැම්මිට පස්සේ ඇනල තැනම දලු ටේබල් එක හරි ලස්සනට ඉක්වල් මේ වැටෙන ආලෝකයේ මුළු ටේබල් එකටම ඔක්කොටම වැටෙනවා. දැන් ඇත්තට වෙලා තියෙන්නේ අපි දලු කඩන්නේ මේ ඔළුවේ විතරයි. මේ ඔළුවේ විතරයි දළු 10ක් විතර කඩා ගන්න මේ හෙඩ් එක කියලා කියන්නේ මේ ඔළුවේ තියෙන දළු ටික අපි කඩා ගන්න. මේ වටේ කොහෙවත් කඩන්නේ නැහැ. ඒ නිසා මේ මුළු යායම ඇතුලෙච්ච ලස්සනට විදිහට දළු සෙට් එකක් හදා ගන්න පුළුවන්. හැබැයි අඩුම තරමේ මාස දෙකක් තුනක් අපි ඉවසන්න ඕනේ. මෙහෙම දළු තියලා තලයක මැෂින් එක දැම්මට පස්සේ දැන් බින්දු මාත් එකට තව වෙනකත් අද්දකින් ඇති. මෙහෙම කපනවා ඊට පස්සේ ඔන්න 14න් කපනවා. ඔහොම වෙනකොට ලස්සන අඩු වෙවි යනවා වගේ අපිට පේනවා. ඊට පස්සේ අඩු වෙලා ගිහිල්ලා තමයි ආයේ ක්‍රමානුකූලව මැෂින් ස්ථාන ඉදමක වැඩි වෙන්න ගන්න. වැඩි වෙලා 500 ක විතර ඇවිල්ලා ඔහොම ස්ථාවර වෙනවා. ඊට පස්සේ අස්වැනු අඩු වෙන්නේ නැහැ. ඒක තමයි